أبهنتك إينا وجه أي مبنن مطي وجه إتري دبنا سسومك وجه නිතහට වන කඳුලක් දිගේ පිතරිද වන සුසුමක් වගේ නිතහට වන කඳුලක් දිගේ හොඳයි අපිට මේ ඇහෙන තීක්ෂණගේ කටහඬ මේ විදිහට විවිධ කටහඬවල් අපි හොයාගෙන යනකොට එක එක කටහඬවල් අපිට ඇහුනේ විවිධ රස. ඒක තමයි අපිට ඕන අපි එකම දෙයක් එකම විදිහට එකම තැන තියාගෙන ගමන් කරනවට වඩා අපි විවිධ හැකියාවන් කටහඬක් ඇතුලෙන් තව තව ගොඩක් දේවල් අපිට එළියට හොයාගන්න යන මේ වෙලාව. නුඹලඟ නැතිද හිත දුවනවා හැම තැනමගේ තව නිලුව අධිකාරි මහත්මිය එතුමගේ ජීවිතය අත්දැකීම් කියලා දුන්නා කොහොමද ගීතයක තාක්ෂණික පැත්ත සහ ස්ටේජ් එක මත හැසිරින්නේ කොහොමද කියන එක ඊට පස්සේ ඒ ශාන්ස ගොඩක්ම කියලා දුන්නා සින්දුවක් කොහොමද හරියට පිච් එකට කියන්නේ කියන එක ඒක ගොඩක් වැදගත් ඒක ආධුනිකය වශයෙන් අපිට ගොඩක් අමාරු වැඩක් අමාරු කියන්නේ ටිකක් අමාරු වැඩක් ඒක පුහුණුවීම් කරන්න ඕනේ ඒකට කොහොමද හරියට පුහුණු වෙන්න කියන එක හේසන්ස කියලා දුන්නා නුඹ ළඟ නැතිද අද දවසේ අපි අර ප්‍රසිද්ධ වේදිකාවක සජීවීව ගායනයකට වැඩියේ අපිට මේ රෙකෝඩින් එකක් තුළින් මේ කටහඬක් කොහොමද හොයාගන්න කියන එකට තමයි අපි අද එකතු වෙලා මේ කාර්යය යෙදෙන්නේ. ඉතින් මම හිතන්නේ ගොඩක් සාර්ථකයි. හේතුව තමයි මේ කටහඬේ තියෙන සියුම් සංවේදී තැන් අපිට හසු කරගන්න පුළුවන්. අඩුපාඩුව පුළුවන් ඒ වගේම හොඳ තැන කොහොමද? එතකොට අවසානයක් දක්වා යන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන වොයිස් එක වඩාත්ම සුදුසු කටහඬ මේ විදිහට ගොඩක් දේවල් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ අද මොහු ගැන ඔබටත් හිතන්න පුළුවන් මොවුන් තුළ තියෙන දක්ෂතාවය කොයි වගේද කියලා. සරස දිල් මේ දේජාතු සරස පුනලේ වන සරස කබෝ මේ සජතු සරස යදෝ මේ වස මේ චාහු තුජකෝ මෙරි නේ බන විදාහ තුජකෝ මෙරි ජබේ පන එකක් නුඹලඟට දා ගීතේ මම ගොඩක් ආස කරන ගීතයක් ගායනා කරන්න සහ ඒක මට ගායනා කරද්දි මට ඒ සින්දුව දැනෙනවා ඒකින්ද මම ගොඩක් වෙලාවට ඒක ගායනා කරන්න කැමතියි ඒ වගේම හින්දි ගීතයත් ඒක ගොඩක්ම කනේ තිබ්බ ගීතයක් ඉතින් මේ ටිකක් අපිට මුහුණු වලට කාලේ මදි නිසා
වගේ සින්දේ ඇහිලා තියෙන සින්දුවක් කියන එක හොඳයි කියලා හිතුවා. රක නහි පර්දා කොයි මුජ්සේ ජුදා ඒ තුනුනේ තුමකී මේ චාහු තුජකෝ මෙරී ජාවේ. වොයිස් ඔෆ් ඒෂියා අතරම ආවේ මගේ යාළුවෙක් ඇප්ලිකේෂන් එක දාලා තිබ්බේ. මම දැනන් හිටියේ නෑ එනකක් තියෙනවා කියලා. පස්සේ තමයි ආවට පස්සේ තමයි දැනගත්තේ. ඊට පස්සේ ආවට පස්සේ ගොඩක් ආස හිතුණා. වොයිස් ඔෆ් ඒෂියා තුලේ මගේ ෆියුචර් ප්ලෑන් එක හොඳ සංගීතඥ දක්ෂ සංගීතඥයෙක් වෙන එක කවුද හරි ඒ යන ගමනට හොඳ තෝතැන්නක් කියලා හිතනවා. වොයිස් ඔෆ් ඒෂියා කියන නව අත්දැන අපි බලමු. මේගොල්ලන්ට දෙන පුහුණු වීම් කාලය ඇතුළත අපේ තරඟ ඉසව්වට මේගොල්ලෝ මේ දෙන සහයෝගයත් එක්කලා මේ තරඟය තුළ ඔවුන් කොයි විදිහට තරඟ කරයිද කියලා අපිත් බලන් ඉන්නවා, ඔගොල්ලොත් බලන් ඉන්නවා.